අනිවාර්යෙන් ඕ ලෙවල් ඒ ලෙවල්ස් තියෙනවා. එතකොට ක්ලාස් ක්වොලිෆිකේෂන් එකක් වෙනවා. එයාලා ලැන්ග්වේජ් එක ලංකාවේදී ටිකක් හරි කරලා තියෙනවා. මුලින්ම අඩුම කියන්නේ අවම क्वालिफिकेशन का अनिवार्य ऑलेवल लेवल्स क्रिकेट मट ऑप्शन डायरेक्ट मास्टर के मेक पार अप्लाई कर लेना लैंग्वेज कोर्स अप्लाई कर लैंग्वेज मास्टर के अप्लाई करना फुल एत्र मंगे एजेंसी पवा कॉल करा बैगे मट उन्हें कथा कल की आई अनिवार्य मुयाटे अंदर बुलवा अभी अनिवार्य मदल देनावा इनके ब्रेन मुश उठे देनावा ඇත්තටම යාළුවට නිකන් අර ළමයිකෝ දැක්කහම මේ සල්ලි ගොඩක් වගේ ඉන්නේ තේන්නේ එහෙම මුලින්ම කියන්නේ ලක්ෂ 7යි යන්නේ කිව්වා ලක්ෂ 7යි යන්නේ එතනින් එහාට කීයක්වත් ඔයාට වැඩිපුර වියදමක් යන්නේ නැහැ එහෙම කියන්නේ part time හොයලා දෙනවා කවට ඒ මොනවත් තිබ්බ නැහැ පස්සෙ දැන් යුනිවර්සිටි එකට එනවා නම් मम अप्ले करेंटे मट ऑप्शन डायरेक्ट मास्टर के मेक पार अप्लाई कर लेना लैंग्वेज कोर्स अप्लाई कर लैंग्वेज मास्टर के अप्लाई करना फुल इतकोटे मट ऐसा लैंग्वेज इतना कद मास्टर के इंडेक्स दिखाई नहीं दिए और उधर बेकार इंडेक्स हिमाचल इंटेक आती है सेप्टेंबर वाले इंटेक आती है अरे के मम्मी का इक्विपमेंट आती है मत लैंग्वेज का था दागन खुलवा इनके मम्मी लैंग्वेज के तो मैं अप्लाई करी අඩුම කියන්නේ අවම ක්වොලිෆිකේෂන් එක අනිවාර්යෙන් ඕ ලෙවල් ඒ ලෙවල්ස් තියෙනවා අනිවාර්යෙන් ඕ ලෙවල් ඒ ලෙවල්ස් තියෙනවා එතකොට ක්ලාස් ක්වොලිෆිකේෂන් එකක් වෙනවා එයාලා ලැන්ග්වේජ් එක ලංකාවේදී ටිකක් හරි කරලා තියෙනවා ඒක ඇත්තටම අර ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා ඒගොල්ලන්ට මේ සවලට ඇප්ලයි කරද්දී වුණා නැත්නම් මෙහෙට ඇවිල්ලා වුණත් වැඩ කරගෙන යද්දී ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සෙකන්ඩ් ඔප්ෂන් එක පස්සේ නැතුව ආයේ මම වගේ ඩිග්‍රී එක කරලා මාස්ටර් එකට ඇප්ලයි කරලා එහෙට ඉන්න කරා මාස්ටර් එකට මාස්ටර් එක හෝ එහෙම නැත්නම් PhD එක හරි කියන්නේ මගේ උසස් අධ්‍යාපනයේට වැඩ එන්න පුළුවන් එහෙම එනවනම් ඒත් අර විදිහම තමයි ඒකත් ඉකෝ ලැන්ග්වේජ් එකට එන්න පුළුවන් එහෙම නැත්නම් කෙලිම ඩිග්‍රී එකට එන්න පුළුවන් අර නෝමල් කෙලිම ඩිග්‍රී එකට එන කෙනෙක් නම් මම දන්න විදිහ දැනට තියෙන විදිහට අනිවාර්යයෙන් ලැන්ග්වේජ් එක කරන්න ඕනේ වාරිම ඩිග්‍රී එකට එනවට වඩා ඒ කියන්නේ ලැන්ග්වේජ් එක කරනකොට මෙහි පිළිගත් ආයතනයකින් හරි එහෙම ඔව් ඒ කියන්නේ ලැන්ග්වේජ් ලැන්ග්වේජ් කෝර්සස් ඔෆර් කරන ඉතින් ඒ එතකොට ඒක විදි ගොඩක් දෙනාට ඇප්ලයි කරන්න විදි දැන් මම කියන්න ඕනේ දැන් මම මේ කියන එක කොරියාවට එන්න තියෙන එකම විදිහ නෙමෙයි මම ආව එක විදිහක් නේ එතකොට ඒක ඉස්සලම් කියන්න නැත්නම් දැන් මම මේ කියන්නේ එන්න තියෙන එකම විදිහ මේකයි එහෙම කියන හිතන්න බලන්නේ නැට්ටි එහෙම නෙමෙයි අතරම විදි ගොඩක් තියෙනවා දැන් අර අයිඩියා එකක් ගන්න මෙන්න මේ විදිහේ විදි දෙනවා කියන එක තමයි මම පොඩ්ඩක් विस्तर करना मेकम विरा हिताने डाक्टर होल बला मामले गुडाक लंका एतर मैं दस एजेंसी पवा कॉल करा लक्ष तमंग सली लास्ट गुडाकिंग अपराध में
මම ඇත්තටම ලංකාවට කිව්ව මම ඒජන්සිස් වලට කෝල් කරා ඒ දවස්වල නම් ගියේ ඒජන්සිස් කරා තිබුණා මම කියනවා නැහැ මේ ඒවට කතා කරගෙන ඉඳලා එතකොට එයාලා තුමින් කියනවා හොඳයි නේ මේ ඔව් අනිවාර්යෙන් යන්න පුළුවන් එහෙම කියනවා ඉතින් කතා කරා මෙන්න මෙච්චරයි යන්නේ ලක්ෂ මෙච්චරක් කියලා මේ ගාන විතරමයි යන්නේ ආයෙ මීට වඩා සුපියක් වත්තරි පුළුවන් නේද මේ මේ කියලා වෙලා මේ ඉතින් කියනවා හැබැයි මම සාමාන්‍යයෙන් ඒක මගේ හැටියක් මම මොකක් හරි දෙයක් මියා කරොත් එහෙම මම ටිකක් ඒ ගැන හොයනවා කියන දේම විශ්වාස කරන්නේ නැතුව මම ඒ ගැන ටිකක් වටින් හොයනවා මම හිතන්නේ ඒක ස්ටුඩන්ට්ස් වගේ දෙයකට එන කෙනෙක්ට ඇත්තටම වටිනවා මම කරේ ඒ අදාළ ඒජන්සි එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා Facebook page එකට ගිහිල්ලා ඒකේ යාලා දාලා තියෙන passport details කට්ටියට මෙන්න මේගොල්ලෝ ආවා මේගොල්ලෝ අපි යවුවා හිමිම කියලා ඒ දවස්වල දාලා තිබ්බ දැන මම හිතන්නේ නැහැ එහෙම තිබ්බයිකින් ඒගොල්ලන්ගේ නෑ මට බොයි කෙනෙක් පාඩම කතා කරන්නේ නැහැනේ මම ඉන්සයි ගර්ල්ස් ලාගේ නම හොයාගෙන ඒගොල්ලන්ගේ passport නමත් එක්ක වඩා Facebook එකට මේ අර ටැග් වෙලා තියෙන ෆොටෝස් ඒවත් චුට්ටක් සර්ච් කරලා මේ passport එකේ නමත් පොඩ්ඩක් මෙයා කියලා බලලා Facebook account මම හෙව්වා හෙව්වම මට කොහොම හරි එක අක්ක කෙනෙක්ව හම්බුණා එහෙම මේ දාලා කෙනෙක් ඒවා ලංකාවේ මාවක් කෙනෙක්. එයා ඇත්තට මේ ඉදින්සි එකෙන් එහෙම කලින් ආව කෙනෙක්. එතකොට මම ඉතින් යාර කතා කරලා දැන් ඊයක් කවුරුත් එක්ක පාඩ බය වෙලා තිබු දන්නේ නැති කෙනෙක් වට රිකවෙස්ට් එකක් කියලා කතා කරන්න හදනකොට ඊට පස්සේ මම යාට කතා කරලා එහෙනම් ඉස්සර ඇත්තටම ඇහුවා. ඉතින් බොරුවට මේ ඇත්තටම මම යාට කතා කරලා ඇහුවා. ඊයක් කවුරුත් මුලින් මේ බය මේ වෙලා ඊට පස්සේ මේ අදට දැන් මාත් එක්ක හොඳ යාළුවෙක් කියලා මාත් එක්ක කතා කරනවා. එයා කිව්ව ඊට පස්සේ එයාත් ඒ වෙලාවකින් නම්ගේ ඇත්තටම ඔයා ඒ කරපු දේ ඇත්තටම වටිනවා කියලා. එහෙනම් කලින් හොයලා බලන එක මොකද නැත්තම් කට්ටිය ගොඩක් කරන්නේ අරගොල්ලෝ බෑ කියන දේ කියන්නේ නැහැ කොහොමවත්. ඒගොල්ලෝ කියන්නේ අනිවාර්යයෙන්ම පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. මෙහෙම ඒ කියන්නේ ඇත්තටම එයාලට නිකන් අර ළමයිකෝ දැක්කහම මේ සල්ලි ගොඩක් වගේනේ දෙන්නේ. එහෙම. එහෙමනේ ඉතින් එතකොට එයාලා බෑ කියන්නේ නැහැ මට උනත් කතා කරලා කිව්වා ආ හොඳයි නේ අනිවාර්යෙන්ම ඔයාට යන්න පුළුවන් අපි අනිවාර්යෙන් හදලා දෙනවා එහෙනම් කිය එතකොට අර බ්‍රේන් මොෂ් එක හොඳටම දෙනවා ඉතින් එහෙම නිසා මේ කොමාරි ලොකු චාන්ස් එකක් මේ ඒ අක්කටත් මම කතා කරලා මෙයා කරාම එයා කොහොමද ඉතින් ඉංගලන්ඩ ආවට පස්සේ උන ප්‍රශ්න දැන් පාට් ටයිම් හොයලා දෙනවා කවට ඒ මොනවත් තිබ්බ නැහැ ඇකමඩේෂන් දෙනවා කවට ඒවත් තිබ්බ නැහැ ළමයි සමහරු ආවය කෙලින්ම එයාපෝට් එකෙන්ම ගියේ තමන්ගේ හස්බන්ඩ් හරි බොයෆ්‍රෙන්ඩ් හරි ඉන්න දැනට කැම්පස් එකට යන්නේ නැතුව එහෙම එහෙම ප්‍රශ්නේ දවස්වල තිබිලා තියෙනවා ඉතින් लक्ष डॉक्यूमेंट फी आरवा सर सर पड़ी पड़ी गरगाट आरवाद එතකොට මේ ඩබල් තව මම අහලා තියෙනවා මේ වෙන රටකට ගිහිල්ලා ඒ රටෙමත් වෙන්න පුළුවන් කියලා එක එක ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙනවා ලංකාවේ. ඒකත් ඒක නම් ගොඩක් වැදගත් මේ කියන්නේ ලංකාවෙන් මේ වගේ දෙයකින් එන්න හදනවා නම් හොඳටම හොයලා බලන්න. හොයලා බලන්න. හොඳටම හොයලා බලන්න. මොකද තමන් ඇත්තටම තමන් මහන්සියෙන් අම්බ කරගත්ත සල්ලියක් නෑ අපි අම්මගේ තාත්තගේ හරි කාගේ හරි ඇත්තටම සල්ලියක් වියදම් කරලා නෙන්නා දැන් එතකොට ඒක නිසා ඇත්තටම හොයලා බලන්න. සල්ලි වලටත් වඩා මෙහෙට ආවට පස්සේ විශේෂයෙන්ම ගර්ල් කෙනෙක් එනවා නම් ඒක මෙහෙට ආවට පස්සේ ලොකු ඒක රිස්ක් එකක් නේ ඇත්තටම මම දන්න රටක තනි වෙනවා කියන එක හරි අවුතු ඒක මාරම අමාරුයි නේ ඒක. ඇත්තටම ඒකට හොඳට අර තමන්ටත් හොඳ ශක්තියක් තියෙන්න ඕනේ. එහෙම නෑ. ඒ නිසා ඇත්තටම හොයලා බලන්න. අපිට මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි දැන් අපිට හැමදේම අතේ දුරින් තියනවානේ. අර කියන්නේ හැමදේම ඇඟිලි තුඩේ තියනවානේ දැන් එකට හැම දෙයක් ගැනම සර්ච් කරලා බලලා මේ එහෙම කරන එක ඇත්තටම වටිනවා. ඊට ටික දවසකට කලින් මේ ලංකාව බ්ලැක් ලිස්ට් වුණා කියලා මගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුණා. මේ අහලා තියෙනවා KGSE ගැන ගවර්න්මන්ට් ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක.
කොරියන් ගවර්න්මන්ට් එකෙන් දෙන ස්කෝලර්ෂිප්ස්. එතකොට ආයේ තියෙනවා නෝමල් ප්‍රොෆෙසර් ග්‍රාන්ට් ප්‍රොෆෙසර් ග්‍රාන්ට් මේ ස්කෝලර්ෂිප්ස් තියෙන කෙනෙක් යුනිවර්සිටි වලින් ප්‍රොෆෙසර්ස්ලා දෙන ස්කෝලර්ෂිප්ස් තියෙනවා. එහෙම නැත්නම් මම ආව වගේ ප්‍රයිවට් ඇප්ලයි කරලා එන්න පුළුවන් ප්‍රයිවට් එකෙන්. මම තනියෙන් තමයි තනියෙන් හොයලා එහෙම ඇප්ලයි කරලා එන්න පුළුවන්. එහෙම නැත්නම් තව ඉතින් තව ඇත්තට මිදි ගොඩක් තියෙනවා. දැන් අර මේ දෙන්නම් වාලි ගිහිල්ලා නිකන් ડોකියුමන්ට්ස් දෙන එක ඇත්තටම හොඳ නැහැ. සබ්මිට් කරනකොට තමන් වුණත් කන්ෆිඩන්ට් යන්න ඕනේ. එයාලට ක්වෙස්චන් එකක් නැති වෙන තැනට මගෙන් අඩුපාඩුවක් මත කියන්නේ කෙලින්ම ඒ ලෙවල් ඉවර ඒ ලෙවල් විතරක් තමන්ගේ ආවම ක්වොලිෆිකේෂන් එක තියාගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා නම් අවුරුදු 30ට කලින් ඇප්ලයි කරන එක ගොඩක් හොඳයි. මොකද නැත්තම් එයාලා වුණත් ක්වෙස්චන් කරනවානේ මෙච්චර කාලයක් ඇයි හයර් ස්ටඩීස් ගැන හිතන්නේ නැතුව මේ මෙච්චර වයසක් වෙනකල් මොකද කලේ කියන්නේ.